ඉතින් ඒක නිසා මම මේ දෙවෙනි කවිය තෝරා ගත්තේ දෙවන මනමාලී කියන කවිය තෝරා ගත්තා ලන්ඩන් මේ කවි කාව්‍ය සංග්‍රහයේ වෛද්‍ය ඇනස්ටා විජේසිංහ මහත්මිය ලියපු කවියක්. ඇනස්ටා කියලා කියන්නේ මගේ ජීවිතයේ ගොඩක් බද්ධ වෙච්ච චරිතයක්. දැනට ඇය ලන්ඩනේ ඉන්නේ වෛද්‍යවරියක්. එතකොට මේ ඇය හරි අපූරු වෛද්‍යවරියක්. ඇය හරි නිර්මාණශීලී. මම කියන්නේ ඒකයි ඕනම වෘත්තියකදී වජිර අපි අර ඇතුලේ සාහිත්‍යවේදියේ කලාකරුවෙක් ඉන්නකොට වෘත්තියෙන් එහා ගිය චරිතයක් බවට පත් වෙනවා. දැන් ඇනස්ටා එක්තරා කාලයකදී ඉන්නවා මේ උතුරේ යුද බිමෙත් සේවාවන් සපයන්නියක් හැටියට. එතකොට ඇය මේ ලියන්න පුරුදු වෙන්නේ, කවි ලියන්න පුරුදු වෙන්නේ එතනදී. කතා ලියන්න පුරුදු වෙන්නේ එතනදී. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඇයගේ කවිවලට මං හරි ආදරය කළේ. හරි මානුෂීය ගුණාංග තමයි ඇය ලියන දේවල් ඇතුලේ තිබුණේ. දැන් දෙවන මනමාලි කියන එක ලියනකොට මම ඇහුවා ඇත්තටම මේ නංගිවා මේක කාටද ලිව්වේ කියලා. ඇය ලියනවා මෙහෙම. දියමත කුමුදු පෙති පාවඩ නෙළුමකට වියනෙක විරිත් එක දියමත දෙවිදියට රැය මුදු සිහින දුටු වෙමි සුබ නැකතකට අවපස වීය රැය තරු හිරු එළියකට. දැන් අපි දන්නවා මේ දිය මත පිපෙන හුඟක් මල් වර්ග තියෙනවනේ. කුමුදු මල කියන්නේ අපි උදේට දකිනකොට මේක පර වෙලා ගිහිල්ලා මේක පාවඩයක් වගේ වෙලා තියෙන්නේ. හැබැයි අපි දකිනවා දියේ පිපෙන දවස් දෙක තුන තියෙන මලුත් තියෙනවා. හැබැයි මේ ඔක්කොම මල්. අපි මේක කාන්තාවකට උපමා කළොත් එහෙම කාන්තාවන් දෙන්නෙක් අතරේ ඇති වෙන්න පුළුවන් ආදරය හා සම්බන්ධ ගැටලුවක් මේක. මේක අපේ සමාජයේ නිරන්තරයෙන්ම අපිට දකින්න ලැබෙන සංසිද්ධියක්. රැය මුදු සිහින දුටුවේ මිසුබ නැකතකට අවපස වීය රැය තරු හිරු එළියකට. රැයට අපි මුදු සිහින දකිනවා. දැන් මේ උදේ කුමුදු පෙති කුමුදු මල් පිපෙනවා. හැබැයි පෙති හැලිලා. ඒ වගේම පෙති නොහැලී තියෙන මලුත් තියෙනවා. අවපස වීය රැය තරු හිරු එළියකට. හරියට නිකන් ජීවිතේ මම බලාපොරොත්තුවෙන් ඉන්නවා කෙනෙක්. හැබැයි මම මලක් නම් මම කුමුදු මල නම් මගේ ඒ ජීවිතේ මම බලාපොරොත්තු වෙච්ච දේ ගිලිහිලා යනවා. එහෙම නැත්නම් මම බලාපොරොත්තු වෙච්ච ප්‍රේමය මට අහිමි වෙලා යනවා. ගොන්නක් පිපුණු මල් තුහීන යායකට හිරුගේ බැල්මකින් විසිවිය අහසකට යනදා මනාලිය වී සකි පෝරුවට දුරකින් රැඳී සිටියෙමිගෙන වේල්පට. දැන් මම වේල්පට අල්ලන් ඉන්නවා. සමහර විටේ මගේ ළඟ හිටපු හොඳම මිතුරිය වෙන්න පුළුවන්. හැබැයි මිතුරිය විවාහ වෙන්නේ මම අපේක්ෂා කරපු ප්‍රේමය අපේක්ෂා කරපු තරුණයෙක් වෙන්න පුළුවන්. හැබැයි මම දුර ඉඳලා වේල්පට ටිකක් දුරයිනේ වජිරනේ. ඒ වේල්පට මම අල්ලගෙන ඉන්නවා. යනදා මනාලිය වී සකි පෝරුවට මිතුරිය සකි පෝරුවට යනකොට මම වේල්පට අල්ලගෙන ඉන්නවා. දෙනිහස් දියෙන් අස්වැද්දුව කුඹුරකට සත්තයි බොල් වීද මෝරනවා බරට වැරදී එක්කලත් දෙයතක් මහ බඹුට නුඹහට පතමේ ජය එය වෙයි මගේ සතුට. මම බොහොම උපේක්ෂා සහගතව සියල්ල දරාගෙන ඉන්නවා. මේ දැන් සත්තයි බොල් වීද මෝරනවා බරට. දැන් අපි මමයි මගේ මිතුරියයි එක හා සමාන වෙන්න පුළුවන්. හැබැයි ප්‍රේමය වජිර හිමි තැනක් තියෙනවා. මම අපේක්ෂා කරාට සමහර විට ඒක මට හිමි නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මට පුළුවන් වෙන්න ඕනේ කමක් නැහැ. මම දුරින් ඉන්නම්. ඔබට ඇය හිමි. මම ඒක උපේක්ෂා සහගතව දරා ගන්නම්. නුඹහට පතමි ජය එය වේ මගේ සතුට. මම සතුටින් ඒක දරා ගන්න. මේක සමහර විට මෙහෙමයි. දැන් මේ ඇනස්ටා මං ඇහුවා එයාගෙන් දවසක මේක ඇනස්ටාගේ සැමියා මයිකල් සුරාජ් මගේ බොහොම හිතවත් මල්ලි කෙනෙක්. දැන් මේක මල්ලි දෙයක් මෙහෙම දෙයක් කරොත් එහෙම දැන් ඇනස්ටා මට කියනවා කමක් නෑ අක්කේ නුඹහට පතමි ජය එය වෙයි මගේ සතුට. ඉතින් අර ඒ වගේ මම දකිනවා ඒ ඇනස්ටාගේ චරිතය ඇතුළෙනුත් ඒ වගේ දේවල්. එයා කවදාකවත් පරිත්‍යාගශීලී නොවන චරිතයක් නෙවෙයි කියන එක මම දැකපු දෙයක්. හැබැයි ඒව හරි කලාතුරකින් සමහර වෙලාවට අපේ නිර්මාණ ඇතුලේ අපේ හිත එළියට එන්නේ වජිර. අපිට කියන්න ඕනේ දේ තමයි එළියට එන්නේ. සමහර විට මේ වගේ ප්‍රේමයන් තියෙනවා.
අපි දැකලා තියෙනවා දරාගෙන ඉන්න දැන් අපේ සමාජයේ සමහර වෙලාවට විවාහ වෙනවා විවාහ වෙලා නොගැලපීමක් තියෙනවා නම් එතනින් වෙන් වෙලා යනවා දැන් අපි හැම වෙලාවෙම කියන්නේ මේ එල්ලි එල්ලි බොරුවට රණ්ඩු වෙවි ඉන්න ඕනේ නැහැ කියලා මෙතනින් අපි යනවා හැබැයි මේ යන දේත් පාරිශුද්ධත්වයෙන් යන්න පුළුවන් කීයෙන් කී දෙනාටද කමක් නැහැ මට පුළුවන් තනියම ඉන්න එහෙම නැත්නම් මට පුළුවන් වෙන අතක් බලන්න ඔබ ඔබේ ගමන යන්න අපි දෙන්න ගැලපෙන්නේ නැත්තම් මේ විදිහට අපිට දෙපැත්තෙම දෙපාර්ශවයෙන්ම දරාගෙන එහෙම වෙන් වෙලා යන්න පුළුවන් ලෝකෙ කීයෙන් කී දෙනාටද පුළුවන් වෙන්නේ හැබැයි එක්කෙනෙක් හරි ඉන්න පුළුවන් එහෙම හිත හදාගන්න පුළුවන් එහෙම නැත්නම් ශක්තිමත් කරගන්න පුළුවන් අනිත් කෙනා වෙන මුයින් පරිත්‍යාග කරන්න පුළුවන් එක්කෙනෙක් හරි ඉන්න පුළුවන් මම හිතන්නේ ඇනස්ටා ලියන්නේ ඇත්තේ එහෙම එක්කෙනෙක් හරි ඉන්න කෙනෙක් වෙනුවෙන් වෙන්න පුළුවන් ඉතින් ඒ නිසා තමයි මම ඇත්තටම මේ උමාරියාගේ ගීතේ මේකට මට ආස හිතුනේ ගලප ගන්නත් ඒ කියන්නේ නික්මිලා ගියත් අපේ ජීවිතේ අපිට ඉතුරු කරන්න පුළුවන් නම් ඒ මතකයේ වෛරයකින් තොරව ඒක තමයි මම හිතන්නේ ආදරේ ප්‍රේමේ පිරිසුදු බව ඇත්තම මේ කවිය කියන විදියට වෛද්‍ය ඇනස්ටා විජේසිංහ කියන විදියට මේ මහ බඹුටත් වරදින වෙලාවල් තියෙනවා එහෙමනම් ඉතින් අපිට කොහොම වරදින්න පුළුවන්ද ඉතින් එතකොට මේ බොල්වි මෝරණ කාලයක ඉඳලා තමයි අපි මේ කවිය අහන්නේ එතකොට මේවා වෙන්න පුළුවන් දේවල් සහ උපේක්ෂාවෙන් දරා ගත යුතු දේවල් බවට සිහිපත් කරමින් අපි යනවා දෙවෙනි කවියේ දෙවෙනි සිට සපත කල
Sarai